ඔගොල්ලෝ බුදුමහිතේ මොකද ඔගොල්ලන්ට මේක දැනුවත් කරන්නම ඕන විශේෂයෙන් පාරිභෝගික අධිකාරී ඉන්නනේ පාරිභෝගිකයා පැත්තේ දැන් මිනිස්සුන්ට බර කිරලා ගන්න විදිහක් නැහැනේ මිනිස්සු ගිහලා ගෑස් සිලින්ඩරය අරන් එන්නේ ලීටර් 18ක් එතකොට සාමාන්‍යයෙන් තියෙන්න ඕනේ මිනිස්සුන්ට වෙනදා ලැබුණේ ලීටර් කීයද 12.4 ආසන්න වශයෙන් කිලෝ 25කට කිට් වෙන්න තිබුණා අයිබෝවන් සුපුරුදු වැඩසටහන टोक विथ सुदत्त लसन पारिसरे लसन पारिसरे लंका सुंदरम एरिया हेकट बेली हुए उगल बल मे टोक विथ सुदत्त वेड़सटन कर मुखद बेली हुए टावेल मेरे असल रूपगत अलुत्म टेलीनाट्य टीच अम्म लसन टेलीनाट्य इतमी उगल बलागन ले बेबी ඒ අතරතුර අද උදෑසනම හිතුණා අපිට වැඩසටහනක් කරන්න ඕන කියලා මොකද මේක ඇවිල්ලා මංකොල්ලයක් මේ මංකොල්ලේ ගැන උදේම කතා කරන්න ඕන කියලා හිතුණා රූපගත කිරීම කරන දර්ශන තලයට ආපු ගමන් දැන් උදේ වෙලාව 6:35යි අර 6:35ට පෙලක්කය මේක දැක්කම ගහයි ආසුදත්ත මොකද මේ කතා කරන්නේ බීලද කියලා එහෙම අර ගහන කමෙන්ට්ස් ගහන අය ඉන්නවා අපි මහන්සිලා වැඩ කරනවා අපේ මුළු දැක්කහම मिनसु गहन अर दिखाई पन है मिनसु गहन बील दिखील नंग उत्तर दिन्न हम कमेंट उत्तर दिन्न महात्मी मोड़ पाए पुराको दीन सह उत्तरे दुन गल हित अलुदे अलुत न्यूसम प्रीमियम खेला छेल समागम विशी गैस अलुते इद्रिपात कर लीनो गुड़ादेवल कथा कर ඔගොල්ලෝ බුදුමහිතේ මොකද ඔයගොල්ලන්ට මේක දැනුවත් කරන්නම ඕන. ඔක්කොම සුදත් වැඩසටහන නිරන්තරයෙන්ම රටේ අසාධාරණ වෙනුවෙන් ඒ කතා කරන හඩක් නගන channel එකක්. ඒ නිසා ඒකත් එසේම කියමින් අර මතක් කරන සුපුරුදු ලෙස channel එක subscribe කරන්න අමතක කරන්න එපා. bell button එකත් click කරන්න අමතක කරන්න එපා. අපි අද වැඩසටහනට සම්බන්ධ කරගන්නවා පාරිභෝගික අධිකාරියේ විධායක අධ්‍යක්ෂක तुषाण गुणवर्धन हेबाई एतुमाव संबंध करगाने दुरकथने मुगद अपी इन्े बेलिहुल्ले एतुमा इन्े कोलंब ये रात्रि मट कथा कर लको मेहम प्रश्न तीन एक सूदान कथा करें कीला अभी बलम कथा कर लुरकथने तमा अभी बेडसटहन अद अरगने अन्न वेन्नी मुगद मे की तामत बेदगत करुण कपी पारिभोग्य असाधारण लेस सूरा कैम लक्कर लीनो आईबोवन विधायक अध्यक्ष तुमा तुषाण गुणवर्धन पारिभोगिक अधिकारी मैं मम दें मैं कथाकर अर दें अलुत्म प्रीमियम खेला गैस सिलिंडर कैबिलती है ना वेलंद पलट रुपया सी या अडुंग पारिभोगिक अधिकारी एक न मुकद किया न तीन ने एक प्रीमियम खेला अलुतिंग अलुत प्रोडक्ट का प्रश्न मिनट अंदर सिलीर पर्ण सिलीर दशम पाँच किलोग्राम गहलतीट मैं गहन लीटर एक प्रश्न सामान्य मनुष्य लीटर मिनसुंड बार किर विधि हकने मिनसु गी गैस सिलिंडर अरंग करने का नीति विरोधी मुखद लीटर मित्र प्रश्न अलुत प्रोडक्ट अलुत्म प्रश्न मिनसुंड अंदर
ගන්න මනුස්සයා දන්නවා මේකේ ගෑස් අඩු. දැන් සාමාන්‍ය වට්ටමින් කිව්ව 12 සුපුරුදු පරිදි ගන්න ගිය ගෑස් සිලින්ඩරේ ගහලා තියෙනවා අලුතෙන් ප්‍රීමියම් කියලා ප්‍රීමියර් කියලා ඊට අමතරව රුපියල් 100ක් අඩුවෙන් දෙනවා පාරිභෝගිකයන්ට ලීටර් ප්‍රමාණය ගහලා තියෙනවා කීයද ලීටර් 18 ලීටර් 18ක් එතකොට සාමාන්‍යයෙන් තියෙන්න ඕනේ මිනිසුන්ට වෙනදා ලැබුණේ ලීටර් කීයද 12.4 තියෙන එකේ ආසන්න වශයෙන් 12.4 ආසන්න වශයෙන් කිලෝ 25කට කිට් වෙන්න තිබුණා. ඒ කියන්නේ ඊටාම සූක්ෂම ලෙස මේ වැඩේ මේ කරන්නේ මේගොල්ලෝ. ඔව් ඉතින් මේක මේ ඇත්තට වංචාවක්. ඉතින් ඒ කියන්නේ දැනට සෙල් සමාගමද කරන්නේ ඔයක? ඔව් සෙල් සමාගම තමයි ලිට්‍රෝ ලිට්‍රෝ ගෑස් සමාගම. ලිට්‍රෝ ලිට්‍රෝ ගෑස් සමාගම සහ සෙල් එක. ඔව්. ඔව්. ඒ කියන්නේ දෙකම? සෙල් කියන්නේ ති ලිට්‍රෝ ගෑස් ලිට්‍රෝ සමාගම. ආ සෙල් කියන්නේ ලිට්‍රෝ එකමයි නේද? ඔව් ඔව් ඔව්. හරි හරි. එතකොට දැන් පාරිභෝගික අධිකාරිය මේකට අනුමැතිය දීලා නැහැ. පාරිභෝගික අධිකාරියට දැනුවත් කරලා තියෙනවා මේක කරනවා කියලා අවුරුද්ද දවසේ. ඔව්. එහෙම දැනුවත් කිරීමක් කරලා එහෙම කළා තියෙන්නේ. ඒ වුණාට අපිට නිකන් ලිලුමකින් එහෙම දැනුවත් කරාට මදිනේ. ඒ කියන්නේ මේක රජයේ ආයතනයක් අපි නියාමනය කරනවා මේ මේක අත්‍යවශ්‍ය භාණ්ඩයක් නිසා. ඔව්. මේ දැන් මෙහෙම එලියට දැම්මම වෙන්නේ මේකේ අපි දැනගන්න ඕන කොහොමද මේගොල්ලෝ මේක කරන්නේ අපිට කිව්වේ ලීටර් 10 18 නව ඇසුරුමකින් ඒ කියන්නේ අලුත් සිලින්ඩරයක් යවනවා කියලා අපි අපිට කිව්වම අලුත් සිලින්ඩරයක් යවන අපි බලාපොරොත්තු වෙනවා වෙන වෙන විදිහකට ඔව් 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 අලුත් ප්‍රොඩක්ට් එකක් ඔව් ඔව් එක්කෝ එක්කෝ පාට වෙනස්. ඔව්. ඒ වගේ මොකක් හරි වෙනසක් පාරිභෝගිකයාට කිලින්ම අඳුරගන්න පුළුවන් වෙන විදිහට යනවා කියලා තමයි අපි හිතන්නේ. හ්ම්. හැබැයි අපිට අපිට ආව කම්ප්ලේන් මේ පාරිභෝගිකයෙන් මේ මේ සමහර තැන්වල මේ රුපියල් 1495 අරගෙන. ඒ කියන්නේ මිනිස්සු දාන්නේ නැහැ. ඔව්. ගෙදර ඇවිල්ලා බලනකොට තමයි මේ 18යි කියලා වෙනම ඇයි පාට එකයි. ඔව්. වෙනදා පුරුද්දට ගෙනිච්චාම වර සිලින්ඩරේ අර සිලින්ඩරේ ගෙනිච්චාම හිස් සිලින්ඩරේ අරක දෙනවා. 1495. හැබැයි ඒක ඇත්තටම 1495. ආහහ. ඒක තමයි ප්‍රශ්නයක් තියෙනවා. ඔව්. ඒක දැනුවත් වෙලා නැහැ මිනිස්සු. ඔව්. මේ පාරිභෝගික අධිකාරියට හරි විදිහට නම් මේගොල්ලෝ කියන්න ඕන මේ ගෑස් සමාගම කියන්න ඕන කොච්චර ප්‍රමාණයක් දැන් මාකට් එකේ දාලාද කියලා. දැන් අපි හිතමුකෝ නිකන් කාලයක් තිස්සේ මේගොල්ලෝ දැන් ගෑස් සිලින්ඩර් අපිට මිලියනයක් තියෙනවා කියලා මාකට් එකේ. ඔව්. කාලයක් ඇතුළත මේගොල්ලන්ට පුරවන්නේ මේ මිලියනෙම ලක්ෂ 8ක් අයින් කරනවා මේ පුරවන්නේ ලීටර් 18. මේ වගේ පේන්ට් එක ගහනවා ලීටර් 18. එතකොට මිනිස්සුන්ට ඇත්තටම අර පරණ සිලින්ඩරේ කිලෝ 12 එක රුපියල් 100ක් වැඩිපුර ගෙවලා හරි ගන්න දැති වෙලා යනවා. මේක ගන්නම වෙනවා. මොකද මේ ඒගොල්ලොන්ගේ ඩොමිනන්ට් පොසිෂන් එක මේ ආයතනවල තියෙන ඒකාධිකාරී වගේ තියෙන ඩොමිනන්ට් පොසිෂන් එක පාවිච්චි කරලා මේ වගේ වැඩ කරන්න එක බැරදී. ඉතින් මේ වෙලාවේ මේ 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 මේක මේකේ මේ මේ කරන වැඩෙන් මොහොතසුදාරයට පත් වෙනවා. එතකොට මේකට විරුද්ධව ගත හැකි ක්‍රියාමාර්ග මොකද්ද පාරිභෝගික අධිකාරිය වශයෙන්? පාරිභෝගික අධිකාරිය අපි ඊයේ වෙනකොට වයක දැනුවත් වෙච්ච වහාම අපි ගෙනල්ලා අපි ඒක පරීක්ෂා කරලා සිලින්ඩරය මාකට් එකෙන් ගෙනල්ලා පරීක්ෂා කළා. අපි ඊයේම අවසන් ඊයේම අපි සමාගමට දැනුම් දුන්නා වහාම මේක මාකට් එකට දාන එක නවත්තන්න. ඔව්. මේක බෙදා හරින එක නවත්තන්න. නවත්තලා අපි එතනින් නැවතුනේ. අපි කිව්වා මේක මාකට් එකෙන් අයින් කරන්න. හැබැයි ගෑස් හිඟයක් ඇති නොවන විදිහට ක්‍රමානුකූලව අරපු විදිහටම ඔයගොල්ලෝ මේක අයින් කරගන්න. මොකද මේක හැඳින් අපිට කියලා තියෙන්නේ හඳුන්වා දීමේ නව ප්‍රොඩක්ට් එකක්. එහෙනම් හඳුන්වා දීපු එකක් නම් ඊයේ එකේ දාලා හරියන්නේ නැහැ නේ. හඳුන්වා දෙනකොට
පාරිභෝගික අධිකාරිය මොකද්ද ගන්න ඇක්ෂන් එක මේකට අපි දැන් දීලා තියෙනවා මේක අයින් කරන්න කියලා මාකට් එකේ ඒගොල්ලෝ නොකරොත් එහෙම ගන්න පුළුවන් නෛතික මොකද්ද කරන්න ඒගොල්ලෝ නොකරොත් අපිට පුළුවන් මේවා තියෙන තැන් වලින් මේවා අල්ලන්න පටන් ගන්න ආ ඒ බලේ තියෙනවා මේ බලේ තියෙනවා ඒ මේක පාරිභෝගික නොමග කියන නොමග හොරේ හුරා කෑමක් තනිකර ඔව් ඒ කියන්නේ මේක කරන්න ඕන මෙහෙම නෙවෙයි ගෑස් වල ප්‍රශ්නයක් ඇති गैस मिल वेडी कर गैस समागम ඉල්ලලා තියනවා ඒකට අවසර ලැබෙන්නේ නැති නිසා මේ විදියට සූක්ෂම ලෙස කරයි කියලාද කියන්නේ එහෙම වෙන්න පුළුවන් එහෙම වෙන්නත් පුළුවන් ඔව් ඒ කියන්නේ රයිට් හරි ඒ කියන්නේ මේක මේගොල්ලෝ දැන් මේක මේ වෙනකොට වෙළඳපළට දාලා තියෙනවා පාරිභෝගික අධිකාරිය මේක අයින් කරන්න කියලා බල කරනවා බයින් කරේ නැත්නම් වැට්ලීම් කරනවා වැට්ලීම් කරලත් ඒ විතරක් නතර වෙන්නේ වැට්ලීම් කරලා නඩු මගට බහිනවා බහිනවා මොකද විනාසතරවල් වගේ නෙවෙයි මේ සැරේ පාරිභෝගික අධිකාරිය බොහොම මේ ඉන්ඩිපෙන්ඩන්ට් මේ අපේ රාජකාරිය විදිහට සෞභාග්‍ය දැක්මේ කියලා තියෙන විදිහටම කරගෙන යනවා කා පාරිභෝගික අධිකාරිය තියෙන්නේ කාගේ අමාත්‍යාංශය යටතේද ලසන්තල ගේවන්න හැමතිස්සෙම ඔව් 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 රාජ්‍ය මණ්ඩල තියෙන්නේ ඔව් එහෙම කවුරුවත් අපිට එහෙම බලපෑම් කරන්න නැහැ ඉතින් අපි ඒ හින්දා මේ දේශපාලන අධිකාරියන් කිසිම බලපෑම් නැහැ නෑ මමත් ඇත්තටම සතුටු වෙනවා ලසන්තල්ලා කියවන්නේ කියන්නේ මමත් පුද්ගලිකව දන්න ඇමතිවරයෙක් ජනමාධ්‍ය ඇමතිවරයා හැටියට හිටියා රාජ්‍ය ඇමතිවරයා හැටියට මට මතක ඇති කාලෙවල අපි යම් කිසි දේවල් ඉදිරිපත් කරාම කෙලින් ඍජුවම ඒකට පිළිතුරු ලබා දීලා ඒ ඇක්ෂන් එක ගත්තා මම ඒ නිසා මම ඇත්තටම විශ්වාස කරනවා එතුමා වැඩක් කරන්න පුළුවන් හොඳ ඇමතිවරයෙක් ඒ නිසා අර ඔබතුමා කිව්වා වගේ අර ඒ සම්පූර්ණ කවදාකවත් බලපෑමක් නම් කරලා නැහැ මේ ඒ කියන්නේ මේ දැන් සාමාන්‍ය වෙන දේවල් එහෙම මේ සැරේ එහෙම බලපෑමක් නැති එහෙම බලපෑමක් තිබුණත් එහෙම අපි එහෙම මේ පෙරට යට වෙන්නේ නැහැ පාරිභෝගික අධිකාරිය මේ ජනතාවගේ පැත්තේ ඉඳගෙන වැඩ කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ ඔව් ඇත්තටම හරි සන්තෝෂ වෙනවා මේ කුෂාන් ගුණවර්ධන වගේ මොකද ඊයරේ මට කතා කරලා මම කතා කරලා නේ මට කතා කරලා කොහොම මෙන්න එහෙම ප්‍රශ්නයක් තියෙනවා මේක ඇත්තට මිනිසුන්ව දැනුවත් කරන්න ඕන කියලා ඒ කියන්නේ ඕගොල්ලෝ වගේ තාරුණ්‍ය ඉන්න එක ගැන අපිට සෑහෙන මේ කියන්නේ මගේ වචනිකෝ ගටක් තියෙනවා අපිට කියන්නේ මිනිස්සු වෙනුවෙන් වැඩ කරන පුද්ගලයෝ පාරිභෝගික අධිකාරියේ ඒ බලතල ඒ තනතුරු වල ඉන්නවා කියන්නේ ඇත්තටම අපිට ආඩම්බරයක් ඒකවන් කොහොම කියන්න ඕන මේව අත්තරින්න එපා මොකද හෙට අනිද්දා සමහර විට කුට්ටියක් දීලා කිව්වොත් අතාරිනවද නෑ නේද එහෙමනම් වෙන්නේ නැහැ ඉතින් එහෙම වෙනවා නම් දැන් මේක ඒ කියන්නේ මේක රජයේ ආයතනයක් නේ මේ විශ්ව සමාජම අපි මේ 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 ආණ්ඩුවේ මේ ජනාධිපතිතුමා යට සිස්ටම් එකේ හෙලෝ මොකද පාරිභෝගික හෙලෝ එනවා බා මේ ජනාධිපති සසර යටතේ වෙච්ච සිස්ටම් චේන්ජ් එක තමයි ඕක මේ මොකද කාගේවත් බලපෑමක් නැහැ වෙනදනම් මේවා වැහෙනවා මේවා යට යනවා මේ මේ ආණ්ඩුවේ මේ ජනාධිපති මේ ආණ්ඩුවේ යටතේ මෙහෙම වැහෙන්නේ නැහැ අපි ප්‍රයිවට් කම්පැනි වල වැඩ කරපු මිනිස්සු අපි එහෙම කාටවත් යටත් වෙලා වැඩ කරන්නේ නැහැ හොඳයි ඒක කිසිම බලපෑමක් නැහැ අපි බලමු දැන් හැම වෙලාවෙම මිනිස්සු කියන ගෝටා ෆේල් කියලා ගෝටාබේ රාජපක්ෂ මැතිතුමා ෆේල් වෙන්න කියලා නිකන් වස් කවියක් වගේ යනවනේ ඉතින් ඒ නිසා මෙවැනි දේවල් පොසිටිව් දේවලුත් අපි කියන්න ඕන නෑ මෙන්න මේ දේවල් ඍජුවම කෙරෙනවා පාරිභෝගික අධිකාරිය සක්‍රීයව දායක වෙලා තියෙනවා මේකට එතකොට ඒව ෆේල් නෙමේ පාස් වැඩ මේ පාස් වැඩ මොකද මේවා අපි බොහොම සන්තෝෂ වෙනවා මේ ඔබතුමාගේ ඒ ඇනල් එක හරහා මේ
वेरी गुड आडंबराय आडंबराय ये वचन जनता पैत ආඩම්බරයි තුෂාන් ගුණවර්ධන කියන අන්න එහෙම ඒ තාරුණ්‍යේ හඬට මං හරි ආසයි මොකද අපි මිනිස්සු වෙනුවෙන් අපි ඉන්න ඕනේ ඇත්තටම විශේෂයෙන් පාරිභෝගික අධිකාරී ඉන්නෝනේ පාරිභෝගික පැත්ත ඒ කියන්නේ පාරිභෝගික අධිකාරී කියලා කියන්නේ හාම්පුතුන්ගේ මේ මුදලාල්ල පැත්ත වෙන්න බෑනේ මට තව පොඩි සඳහනක් මොකද මට ලොකු අධ්‍යයනයකට යන්න හම්බුනේ නැහැ ලංකාවේ ෂෙල් සමාගම් තියෙන ලාබ් සමාගමයි මේ ගෑස් සමාගම් තියෙන ලාබ් සමාගමයි ෂෙල් සමාගම විතරමද ලිට්‍රෝ කියන එක දැන් ඔව් ලිට්‍රෝ ලිට්‍රෝ එකයි ලිට්‍රෝ එකයි ලාස්ට් එකයි තමයි තියෙන්නේ එතකොට ෂෙල් කියන එක ෂෙල් කියන්නේ ලිට්‍රෝ සමාගම තමයි ඒ කියන්නේ ආණ්ඩුවේමයි මේ ආයතනයත් නේද ඔව් මේක ආණ්ඩුවේ ආයතනයක් රජයේ මම දන්නේ නැති ඉඳන් එතකොට රජයේ ආයතනයක් තමයි මේ 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 ගේම් එක දෙන්නේ කියලා කියන්නේ රජේම ආයතනයක්. ඔව් රාජ්‍ය ආයතනයක්. කාගේ යටතේද ඒක තියෙන්නේ? ඒ මේ මේ මේක පෙට්‍රෝලියම් කෝපරේෂන් එකේ. ඒ මොන අමාත්‍යංශද? පෙට්‍රෝලියම් කවුද ඇමතිවරයා? පෙට්‍රෝලියම් මිනිස්ටර් එක. ගරු උදේගම්මන්පිල දින්නේ. මම ඇත්තටම දන්නේ නැහැ මගේ මොකෝ මේ දවස්. සමා වෙන්න මොකද මේ මේ දවස් මම මගේ දැනුමේ හැටියට නම් මට මතක උද්දේගම්මන් පිළ ගරු අමතුපා තමයි මේක බාර ඔව් මේ දවස් වල මම ටෙලිනාට්‍ය වැඩ කටයුතු නිසා අර එක පාට මේ මට උඩට එන්නේ හරි ගොඩාක් ස්තුතිවන්ත වෙනවා මට දැනුම් දුන්නට මේක මේ නොසැලී යන්න මොකද මිනිස්සුන්ව මේ වගේ හූරගෙන කන්න දෙන්න බෑ කූට ලෙස ඉතින් ඒ නිසා ඔබතුමාගේ ඒ සත්කාර ඇත්තට මේක සත්කාරයක් පාරිභෝග අධිකාරී ඉඳගෙන තමන්ගේ වැටුප අරගෙන ඒ තනතුරු අරගෙන වරප්‍රසාද ටික අරගෙන ඉන්න පුළුවන්කම තියදී බොහෝ පරිපාලන නිලධාරීන් එහෙම තමයි මේ රටේ ඉන්නේ බහුතරයක් නෙමේ ඒ කියන්නේ 75%ක් විතර එහෙමයි ඒ අතර ඔබ වැනි නිලධාරීන් ඉදීම ගැන මම අවංකවම සතුටු වෙනවා රටේ පුරවැසියෙක් හැටියට දිගටම කරගෙන යන විශේෂ තරුණයෙක් හැටියට අපි තරුණේ තරුණ තරුණිය තමයි මේ රට ඉදිරියට බාර ගන්න ඉන්නේ ඕගොල්ලෝ වගේ චරිත තව මේ රටේ ලෝකේ ඉන්න බහුතරයක් බලාගෙන ආදර්ශමත් ලෙස ගන්න මෙන්න මේ වගේ චරිත තියෙනවා අපිත් මේ රට වෙනුවෙන් පෙනී සිටින්න ඕන කියන ඒ සිතුවිල්ල ඔයාගේ තිබීම ගැන ඇත්තටම කුෂාන් ගුරුවර්ධන මැතිතුමා කියනවා ඊට අමතරව මල්ලි කියලාත් කියනවා ඒ ආදරයට මේ තව තවත් ධෛර්ය ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා බොහොමත්ම ස්තුතියි අපේ channel එක හරහා පාරිභෝගිකයව දැනුවත් කිරීම පිළිබඳ බොහොම ස්තුතියි අපිට ජනතාව ජනතාව දැනුවත් කරන්න මේ තවත් ඔබට ධෛර්ය ලැබෙන්න කියලා මේ වගේ දේවල් එළියට දාලා රජයට මේ ඉදිරියට වැඩ පිළිවෙල කරගෙන යන්න तनुर बलाकर मनुष्य गोटाबे राजपक्ष जनाधिपति तनुटे दूल वेडकर मनुष्य ऋजु प्रकाश हड प्रकाश कर मम भय मगे हटि ඒක තමයි අවශ්‍ය. ඒ කියන්නේ එහෙම වැරද්දට වැරද්ද කියන්න පුළුවන් මිනිස්සු අපි පිට එක්ක ඉන්න ඕන. අන්න අනිවාර්යයි. ඒ කියන්නේ ඒකයි. මේ පාට පාට නැතු වැරද්ද ඇත්ද කියලා පිළිගගෙන වැඩ කරලා ඒවා ඔබතුමා කරන්නේ ලොකු සේවයක් මහ ජනතාවට මේවා දැනුවත් කරන්නේ මොකද අපිට අපේ හැටියට අපිට කියන්න කවුරුවත් නැහැ. අපි මේවා කරගෙන ඉන්න ඕන. හරි එහෙනම් දැන් මේ වැඩේ වෙනවා මේ වැඩේ තවත් ඉදිරියට අරගෙන යන්න සර් පාස් කියලා පෙන්න හරි එහෙනම් ගොඩාක් විශ්වාසී හරි ජයෙන් ජය මේවා අපිට මේකේ අප්ඩේට් දෙන්න මොකද අපි නිරන්තරයෙන්ම පාරිභෝගිකයන්ට දැනුම් දෙමු අප්ඩේට් දෙන්න මම මේක ගහනවා හෙඩ්ලයින් එක මෙන්න ගෑස් හොරු ටිකක් කියලා මම ගහනවා මේකට අහුවෙන්න එපයි කියලා හරි හරි බොහොමත් විශ්වාසී ජයෙන් ජය මේවා ओके ඔන්න හොමයි කතන්දරේ අපි හැම වෙලාවෙම දැන් මාර ප්‍රශ්නයක් වෙලා තියෙන මිනිසුන්ට හැම දෙයක්ම හොයලා බලන වෙලා තියෙන ගෑස් එක ගන්න ගියත් ඒකත් කිරලා බල්ලා ගන්න වෙලා තියෙන තත්ත්වයක් තියෙන
පොල් තෙල් ගන්න ගියාම ඒ ටික කුසිය ලැබ් එකට දාලා චෙක් කරන්න වෙලා තියෙනවා. මාර රටක ජීවත් වෙන්නේ. ඉතින් කරන්න දෙයක් නැහැ. හැමදාම අපි දැනුවත් කරන ඕගොල්ලන්ව. හැබැයි දැනුවත් කළා දැන් මට නම් එපා වෙලා තියෙනවා. මොකද සමහර වෙලාවට කියන තීරුමුකුත් නැහැ කියලා ඒ පෙලක් අර කමෙන්ට් වැටෙනවා දැක්කහම හිතෙනවා මේ පොඩ් මේ මාර ගං කබර යුගෙත් ඉන්නවා මේ අපේ channel එක බලන්න කමන්නේ ගං කබර උන බලනවනේ ඒක ගං කබර කමෙන්ට්ස් උත් දාන්න මොකද වැදගත් පිළිසු රාශියයි ටෝක් විසුලත් වැඩසටහන බලන මොකද මේ අපේ වැඩ තියෙද්දිත් අපි සමහර වෙලාවට මට කතා කරලා කියන ඔහොම කෙලින් කතා කරන්න එපා මට සමහ සමහර කෝල්ස් එනවා මේ මොකද්ද කියන්නේ අර යකාට බය නම් සොහොනේ ගෙවල් හදන්න නයත් නැ බයත් නැ සුදත් ජය වේවා